මල මගුලයි. ආබං ඔක්කොම් මොකාද බං ඒ කෑගහපු සතා? හරියට නිකන් අපේ ගුණේ මාමගේ කටාඬ වගේමයි නේද බං? වගේ නෙවෙයි යකෝ, ගුණේ මාම තමයි. අප්පට සිරි වෙනවා. මොකද යකෝ තෝ ඒ කරේ? අම්මෝනා කරන්නද බං? මං හිටියේ වාහනයටනේ. අම්මෝ, අයියෝ, මගේ කොන්ද. ආ හරිනේ, ඔය කොරේ දැන් ඉතින් කන්න වෙන්නේ පස් තමයි. කවුද බං ඒ කෑ ගැහුවේ? අන්න අරේට ආව සද්දේ. වෙන කවුද බං? ගුණේ මාමා. ඇයි ගුණේ මාමට මක් වෙලාද? දන්නේ බං, එක පාරටම කෑ ගැහුවා. මොකද්ද බං ඒ පිච්චෙනව වගේ ගඳක් එන්නේ? අපට සිරි අඩේ, මෙන්න මාදුම් මාමගේ වාහනේ දුම් යනවා. මොකක් දුම් යනවා? අපට සිරි, දැන් නම් අපි ඉඳලා ඉවරයි පුතෝ. අඩේ ඉක්මනට මොකක් කරි කරපම් බං, නැත්තම් මේක ගිනි ගනි. කොහෙද උඹ යන්නේ? බකට් එකක් අරන් එන්නෝ. දැන් නම් හරි වගේ නේ. වෙලාවට බකට් එකේ වතුර එකක් පුරවලාම තිබ්බේ. මොකද ගුණේ මේ උනේ? මොනා වෙන්නද? ඔයගේ කයි අර මාටින් කියන එකයි තමයි මට මේ දේ කරේ. මොනවා මේ අපේ එක? ඔව් ඔව්, ඒක තමයි. දපංකෝ මමෝකට. අක්කේ, කෝවනේ ඔයා දැන් අල ටික තම්බන්න ගෙනපු වතුරු බකට් එක? අර අතන තියෙන්නේ නම් ඈ කෝබල මම දැන් ගෙනපු වතුරු බකට් එක. ඔක්කොම් මොනාදර උඹලා කරලා තියන්නේ ආ? ඇයි මම් මොනාද කරේ? මොකද්ද උඹලා දෙන්න අර ගුණේට කරා කියන්නේ? අපි මොනවත් කරේ නෑ. එහෙනම් අර කියන්නේ ඔක්කොම් උඹ තමයි මට මේ දේ කරේ. මං? ඔව්, උඹ නිසා තමයි මට මේ දේ උනේ. ඇයි ගුණේ මාමේ, මම් මොනාද කරේ? උඹ නේද අර බල්බ් එක ඇමිනුවා කිව්වේ? ඔව් ඉතින්. උඹ අමුණපු ලස්සන තමයි මට මේ පටිසන් දුන්නේ. අම්මේ, මගේ කොන්දයි අතයි. යමංකෝ ගෙදර, මං උඹව අල්ලගන්න. මොනාද බං උඹලා දෙන්න කරේ? අපි මොකුත් කරේ නැහැ බං. ගුණේ මාමගේ නැන්දා කිව්වා එතනට ලයිට් එකක් දාලා දෙන්න කියලා. ඉතින් අපි ඒක දාන්න ගියේ. උඹලා එතකොට කරන්ට් එක ගත්තේ වෑන් එකෙන්ද? මෙන්න මේකනේ කිව්වේ වෑන් එකෙන් ගන්න පුළුවන් කියලා. ඔව් ඉතින් පුළුවන් තමයි. මම දැකලා තියෙනවා සමහරු ගන්නවා. දැකලා තිබ්බට උඹ මීට කලින් කරලා තියෙනවද? කරලා නැහැ. අද තමයි ඉතින් කරලා බලන්න හිතුනේ. දැන් ඉතින් මහතුන් මාම ආවම උඹලා දෙන්නම ඉවරටම ඉවරයි. ඇයි? අයියකෝ මේකෙන් දැන් දුමුත් ගියානේ. ඒ හෙවෙලේනේ, දැන් යන්නේ නැහැනේ. මොකෝ ගුණේ මේ කොර ගහන්නේ? අරුන් දෙන්න කරපු වැඩක් නිසා මට කරන්ට් එක වැදුනා බං. මොනවා කරන්ට් එක වැදුනා? ඔව් බං. එහෙමක් කරන්න ගිහින්ද? අපේ උන්දා කිව්වා උයන තැනට ලයිට් එකක් දාලා දෙන්න කියලා. ඉතින් මන් ලෑස්තුනේ මේ අහලපහල ගෙදරක්වත් තියෙනව නම් බල්ල වටර් එකක්වත් අදින්න කියලා. ඉතින් අර මාතියා කියන එකා කිව්වනේ වෑන් එකෙන් කරන්ට් එක අරන් බල්බ් එකක් දාමු කියලා. මොනවා මේ මගේ වෑන් එකෙන්? ඔව් ඔව්, නැතුව වින වාහනයක් තියෙනවයි. ඊට පස්සේ ඉතින් මොනවා වෙන්නද? මම බල්බ් එක අල්ලගෙන ඉද්දි එකපාරටම කරන්ට් එක වැදිලා මම විසිකුණා. මලහත් දිලව්වයි, මගේ වාහනෙට මොනවා වෙලාද කවුද? අප්පට සිරි, අන්න මහතුන් මාම එනවා. ආ මහතුන් මාමේ, මොකෝ මේ කලබලෙන් වගේ? කවුද උඹට කිව්වේ මගේ වාහනේ කරන්ට් එක ගන්න කියලා? කවුරුත් කිව්වේ නෑ. එහෙනම් මොකද උඹ වෑන් එකෙන් කරන්ට් එක ගන්න ගියේ? ඉතින් ගුණේ මාමනේ කිව්වේ ගන්න කියලා. ඒකයි මම ඇද්දේ. මොකෝ මහතුව, ස්ටාර්ට් වෙන්නේ නැද්ද? ස්ටාර්ට් වෙන්න තියා හිතන්නේවත් නෑ වගේ බං. මොකද දන්නේ නෑ මේ වෙලා තියෙන්නේ. අරුම්මඩ මගුලක් කරලාද කවුද බං? මං හිතුවා ඕකුන් දෙනවා කියනකොට මොකක් හරි මගුලක් කරයි කියලා. අනේ මන්දා, ඕකුන් දෙන නම් කවදාවත් හැදෙන්නේ නෑ. ගෙදර යනකොට වහනේ රෝද ටිකවත් ඉතුරු වෙයිද කවුද? මොනාද බං ඔබ මෙතන කරන්නේ? මොකුත් නෑ බං. කෝ බං අරුන් දෙන්න? කොහේ ගිහින්ද මන්ද බං? දැක්කේ නෑ මාත්. අඩේ උකුන්! කොහෙද බං උඹලා දෙන්න ගියේ? ඔහේ යන්නද බං, වෑන් එක ළඟට වෙලා හිටියේ. ඒක ස්ටාර්ට් වෙන්නේ. ස්ටාර්ට් වෙන්නේ? ඔව් බං, මහතුන් මාමා පණ දාගෙන ඒක බලනවා. මේ ඒක නෙවෙයි බං, නියක් තියනවා බං. අඩේ සිරාවටම කොහෙද තියෙන්නේ? වෑන් එක තියෙන තැනට ටිකක් උඩින් තියෙන්නේ. උඹලා කොහොමද දැක්කේ? අපි දෙන්න දත් මැද පොඩ්ඩක් මටයක් ගන්න ගියා බං, එතකොටයි දැක්කේ. මේ උකුම් මොකද කියන්නේ? කඩමුද? උඹට පුළුවන්ද කඩන්න?
ඕක මොකක්ද බං ඕවත් වැඩද? ඒකනම් අපිටත් කඩන්න පුළුවන්නේ බං. දුං ගහලා කැඩුවැකිනි. දුං ඕන් නෑ බං, ඕවා කඩන්න යමන්කෝ, මං කඩන්නම්කෝ. ඕ නෝ. දැන් කොහොමද ගුණේ කොන් දෙකක්ුම ටිකක්වත් අඩුයිද? එහෙමට කියලා නම් අඩුවක් නෑ, පොඩ්ඩක් විතර නම් අඩුයි. අත තමයි ටිකක් නවන්න අමාරු. අර තියෙන්නේ බං බහන්නේ. අඩෝ මේකේ නම් සුපිරියටම පැණි ඇති බං. බලපංකෝ ඒකේ ලොකු. පොඩ්ඩක් ඉඳපංකෝ, මං බලලා එන්නම් පැණි තියෙනවද කියලා. කොහොමද බං පැණි තියෙනවද කියලා බලන්නේ? අයියෝ බං, ඔබ ඒකවත් දන්නේ නැද්ද? දන්නේ නැති නිසානේ ඇහුවේ. මේ වදේට පොඩි කෝට්ටක් බස්සන්න ඕනි බං, මැස්සොන්ට දැනෙන්නේ නැති වෙන්න. ඒකොල්ල තමයි බලන්නේ. ඔබ කරන වැඩෙන් මැස්සෝ ටික එකතු වෙලා උන්ගේ තුඩ අපිට බස්සයිද දන්නේ. ඔබ ඉඳපංකෝ, මං ගානට වැඩේ කරන්න. මොකෝ මහතුම්, ස්ටාර්ට් වෙන්නෙම නැද්ද? උනා විලාද කවුද? ට්‍රයි කරා වතින්නෙම නෑනි. අඩේ මොකද බං? මේකේ අම්බානික පැණි තියනෝ බං. අඩේ සිරාවටම? ඔව් ඔව් බං. මේ එහෙනම් ඉක්මනට බහිනවකෝ, අපි හිමීට සොට් එක දෙමු. ආයේ බෑ බෑ, ඉන්න ඕන නෑ බං. පොඩ්ඩක් ඉඳපංකෝ, මම මේක හිමීට බානකන්. මේ පිස්සු කෙලින්න එපා බං, ඔය මැස්සෑ විරිසුනොත් එහෙම ඔක්කොම ඉවරයි. ඔව් බං, දන්නවනේ ඕකුන් කන්න ගියොත් එහෙම පන්න පන්නනේ කන්නේ. පොඩ්ඩක් ඉඳපල්ලකෝ බං, කෑ ගහන්න නැතුව. මම මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයිනි. ඔක්කොම් දුවපන්. ඒ කොහෙද බං බලවයි දුවන්නේ? ඔක්කොම් කොහෙද ඔය දුවන්නේ? ආ, උන්න අනිකක් පණ කඩාගෙන දුවනවා. කොහෙද බං බලවයි දුවන්නේ? මුන්ට පිස්සුද කොහෙද? මොකක්ද අප්පා ඒ සූගාන සද්දේ? අප්පට සිරි වෙනවා, මී මැස්සු රජුවත් ඒ දේ එන්නේ. ඒ දැන්නම් එන්නේ නෑ වගේ නේ. දැන්නම් එන්නේ නෑ වගේ තමයි. අඩේ මාටියට මොකද දන්නේ නේ. ආර එන්නේ කියනකොටම මොකද බං උඹට උනේ? උඹේ කෑවද? කන්න වෙලාවක් උන්නේ නෑ. මං සංකාලා පෙන්න මන්තොට කිව්වා කොහෙද තෝ ඇහුව එකකෙයි. වෙලාවට ගොඩක් උසක තිබ්බේ නැත්තේ. නැත්තං ඒ වැටුණ වැටිල්ලට උඹ ඉවරටම ඉවර. අපරාදේ නේ බං මී පැණි ටික. කිව්වනේ උඹට දුං ගහලා කඩමු කියලා. ඔබ පණ්ඩිතයිනි. කවුද බන් දන්නේ අත්ත කඩන් යයි කියලා? මොකද මේ අත් දෙයනේ, මේ මොකද මේ? කොයිද අපේ අර අලුගුත් තේරුවා? ඇයි ඇයි මොකද? උන් ටික එකතු වෙලා මීයක් කවුස්සලා දිව්වනේ. මොනව? කෝ දැන් උන් ටික කෝ? කොයිද දන්නේ, අපි නම් දැක්කේ නෑ. ඌයන්කෝ අපේ එක, මං ඕකව හැම ගහනවා. මේ මොකද කියන්නේ? දැන් ගිහින් බලමුද? නැත්තං අපරාදි බම් පැණි ටික. දැන්නම් මැස්ස නැතුව ඇතිනේ. යමන්කෝ එන, ගිහින් බලමුකෝ. ඊයට මොකුත් වෙලා නැහැ වගේ නේද බං? අපේ වෙලාව හොඳයි. අඩේ ඇයි බං? මේකේ පැණි තුප්පක්වත් නැහැ කියපංකෝ. මොකක් පැණි නේ? ඔව් බං. එහෙනම් ඔබ ඉවල කිව්වේ හෙනට පැණි තියෙනවා කියලා? මං හිතන්නේ බං උම් පැණි ටික බීලා ගිහින්ද කොහෙද? එහෙම පැණි බොනවද බං? ඔව් බං, ඕකුන්ට කරදරයක් වුණාම සේරම පැණි බීලා යනවා යන්න. චික් අපරාදේ. මේකගේ මේ ගොම් වැඩ නිසා තමයි දුං ගහලා කැඩුවනම් කන්නක් තිබ්බා. අප්පට සිරි තාත්තේ, මොකදනේ ඔයාගේ මූණට උනේ? මහතුම්මානේ මොකෝ ඔය? මහතුම්මාමගේ මූණ නිකන් අඹ ගෙඩියක් වගේ වෙලානේ. හැබැයි දැන් නම් පට්ට. තොපි ටික එකතු වෙලා මීයකට කියලා දිව්ව නේද? අප්පට සිරි, ඒ මැස්සෝ ටික කෑවේ තාත්තලාගේද? තොට මම.